ආයිබෝන් සුබ උදෑසනක් වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. නිරෝගී පහපත් සමක් කුරුම කරගන්න එක අපි හැම කෙනෙක්ම දකින හීනයක්. ඉතින් ඒ හීන හැබෑ කරගන්න විදිය අද ඔබට කියලා දෙන්න අපි සූදානම් නයිව් හර්බ්ස් සමගින්. ඉතින් හැමදාමත් වගේ නයිව් හර්බ්ස් ගැන ඔබව දැනුවත් කරන්න අද දවසෙත් අපිත් එක්ක එකතු වෙනවා ජ්‍යෙෂ්ඨ රූපලාවන්‍ය ශිල්පිනී ජැකි අපොන්සෝ, ඒ වගේම ජනප්‍රිය රංගන ශිල්පිනී ආයුර්වේද වෛද්‍ය ඉෂාරා සඳමිනි. ආයිබෝන් සුබ උදෑසනක් අපි පිළිගන්න දෙන්නම. ඉතින් ජැකි, අපි අද දවසෙත් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ නයිව් හර්බ්ස් පාරිභෝගිකාවන් අපිට එපු ගැටළු සම්බන්ධයෙන්. ඉතින් මුලින්ම ජැකි අහනවා ගල්කිස්සේ සිට ටියාරා සෙනවිරත්න, ඇයි කියනවා ඇගේ මුහුණ බ්ලීචින් ආසාදන වලින් යන්තම් හොඳ කරගත්තලු නයිව් හර්බ්ස් භාවිතා කරලා. ඒත් නයිව් හර්බ්ස් වල ඇලෝ ෆේස් වොෂ් එක, ඇලෝ ජෙල් එක, නයිව් රෝස් වලින් ඉවත් වෙන්න බයයි කියලා සඳහන් කරලා තියෙනවා. මොකද ඒ තරම් ඇගේ මුහුණ ගෙටි දාලා පිලිස්සලා වගේ තිබුණලු. හැබැයි තව ටිකක් පැහැ ගන්න නයිව් රෝස් වෙනුවට නයිව් ෆයානස් වලට විතර මාරු වෙනද කියලා අහනවා. ගොඩක් අය ඕක අහනවා, ඉක්මනට මාරු වෙන්න හදනවා ගොඩක් අය. මම කියන්නේ ඉවසීම පොඩ්ඩක් ඇති කරගන්න වෙනවා. මොකද මාස 8ක්වත් අඩුම අඩුම කියලා කිව්වම හරියටම මාස 8ෙන් මාරු වෙන්න හදනවා වෙන දෙයකට. ඇලෝ ෆේස් වොෂ්, ඇලෝ ජෙල් සහ නයිව් රෝස් මාස 8ක්වත් අඩුම තරමේ පාවිච්චි කරන්න ඕනේ. මාස 3-4ෙන් මාරු වෙන්න හදනවා නයිව් ෆයනස් වලට ඉක්මනට පැල්ලන් ටිකේ යවා ගන්න. ඒකෙන් වෙන්නේ අර ඇතුලේ තියෙන බැක්ටීරියා ආපහු ඇවිස්සිලා දශමයක් හරි ඉතුරු වෙලා තියෙනවනේ ඒක ඇවිස්සිලා ආපහු ආසාදනය පිට දානවා. කටවටේ කළු වෙනවා, හැම යන්න ගන්නවා, ඒ ඔක්කොම ආපහු ඇති වෙනවා. ඒ හින්දා පොඩ්ඩක් ඉවසන්න. මොකද මේක සෙල්ලමක් නෙමේ, හැම තිස්සෙම අපිට අවශ්‍ය විදිවලට රසායනික ද්‍රව්‍ය භාවිතා කරන්නයි, ආයි සුව කරගන්නයි, ආයි පාවිච්චි කරන්නයි එහෙම කරන්න බෑ. මාස 8න් පස්සේ උගලන්ට පුළුවන් හැමේ තත්ත්වේ චෙක් කරලා සෛල ඇතුලේ ඩැමේජ් එක නැත්තම්, එහෙම නැත්තම් බැක්ටීරියා එක ගොඩක් අඩු වෙලා නම් ඔයගලන්ට පුළුවන් නයිව් ෆයනස් වලට හැරෙන්න. ඒ වගේම ඩේ ලෝෂන් නයිට් ක්‍රීම් වලටත් මාරු වෙන්න පුළුවන්. නයිව් රෝස් එකෙන් නයිව් ෆයනස් වලට ගොඩක් අය මාරු වෙන්න ආසයි ෆයනස් ප්‍රතිශතය වැඩි කරගන්න. මොකද නයිව් ෆයනස් එකේ තියෙනවා අකයි බෙරි, වීට් ජර්ම් ඔයිල්, පයින් බාක් එක්ස්ට්‍රැක්ට්, ග්ලූටතයෝන්, ඒ වගේම බීටා කැරටින්. දැන් අපි ඒ 29ක් සංඝටක තියෙන, ඒ 29න් 4-5 මම කිව්වේ. කිසිම බෙහෙතක් අඩංගු වෙන්නේ නැහැ මේ ෆයනස් ඉන්ග්‍රීඩියන්ස් ටික තමයි මම කිව්වේ. ඉතින් ගොඩාක් ෆයනස් ප්‍රතිශතය වැඩි. ඒ කියලා බ්ලීචින් ආසාදන වලට එය භාවිතා කරන්න බෑ. පළමුවෙන් නයිව් රෝස් භාවිතා කරන්න ඕනේ. ඊට පස්සේ පුළුවන් ඕගලන්ට නයිව් ෆයනස් වලට මාරුවේ. ඔව්, ඊළඟ ගැටළුව අපිට යොමු කරන්නේ භාවනා ඉෂාරාගෙන් අහනවා. නයිව් හර්බ්ස් ඇලෝ ජෙල් එක බ්ලීචින් ආසාදන සඳහා පවතින නිසා ඔන්න දැන් ඇඟටයි මුහුණටයි දෙකටම වෙන වෙනම ඇලෝ ජෙල් වර්ග ඇවිල්ලාලු. ඇයි ඒ කියලා අහනවා. ඔව් සංජිතා, මම හිතන්නේ හොඳ ප්‍රශ්නයක් වගේම මේ කාලේට හොඳට ගැළපෙන කාලෝචිත ප්‍රශ්නයක්. දැන් අපිත් දැක්කා, දැන් මෙතනදී අපි නයිව් හර්බ්ස් ගැන කතා කරාට අනිකුත් නිෂ්පාදන රත්නයන් ජැකේ හොයලා බලනවා. ඉතින් මොනවද මේ දේවල් වල තියෙන්නේ, මීටත් වඩා හොඳ දේවල් තියෙනවා නම් අපිටත් ඒ දේවල් හොයලා බලන්න පුළුවන්. ඉතින් එතනදී අපිත් දැක්ක දෙයක් තමයි ඇඟට එකක්, මූණට එකක්, කකුල් දෙකට එකක්, කත්වලට එකක්. ඉතින් මම අහලා තියෙන විදිහට කොමාරිකා නම් එක කොමාරිකා තියෙන්නේ. ඉතින් මේ කොමාරිකා ඔබත් නඳුනනවානේ, අපි හැමෝම නඳුනන දෙයක් බොහොම වර්ණ ජෙල් වැනි ද්‍රව්‍යයක් අපේ ගෙවත්තේ පවා තියෙන දෙයක්. ඉතින් අපි මේ දේවල් පාවිච්චි කරනවා ස්වභාවිකව අපේ ජීවිතයේදී නොයෙකුත් අවස්ථාවල, පිළිස්තුන අවස්ථාවදී වෙන්න පුළුවන්, තුවාලයක් ඇතුණු අවස්ථාවදී වෙන්න පුළුවන්. ඉතින් දැන් අපි රූපලාවන්‍යට ආවට පස්සේ අපේ සෛල පෝෂණය කරන්න හොඳ තෙතමනයක් ලබා දෙන විතරක් නෙමෙයි අපේ දැන් විශේෂයෙන්ම මේ කියන දේ තමයි අහිතකර ආසාදන තත්ත්ව නිසා අපි බොහෝ විට දැන් බ්ලීචින් වෙන්න අහිතකර ආසාදිත තත්ත්ව නිසා කොමාරිකා, එහෙමත් නැත්නම් ඇලෝ ජෙල් එක, ඇලෝ ෆේස් වොෂ් එක, නයිව්රෝස් කැප්සූල් එක, නයිව් හර්බ්ස් පාවල පාවිච්චි කරන නිෂ්පාදන ප්‍රධාන නිෂ්පාදන තුන. ඉතින් මේ දේවල් වලත් කොමාරිකා අඩංගුයි. කොමාරිකා නම් එක කොමාරිකා, මේක එක එක තැන් වලට වෙනස් වෙන්න විදියක් නැහැ. ඉතින් ඒ නිසා තමයි අපි හැමදාමත්ම කියන්නේ හොඳ නිෂ්පාදනයක් තෝරා බේරා ගන්න. දැන් අපි සමාජයට දැකලා තියෙනවා කොමාරිකා අඩංගු වයිට්නින් ආලේපනත් ඇවිත් තියෙනවා, ඩියෝඩ්‍රන්ට් වලට අලුත් තේමෙන්ද පොලට ඇවිත් තියෙනවා. ඉතින් අර හැමදාමත් මම කියන දේ තමයි කිරි කාලේට ගොම බින්දුවක් දැම්මා වගේ කොමාරිකා හොඳයි, හැබැයි ඒකට වයිට්නින් ද්‍රව්‍ය රසායනික ද්‍රව්‍ය එකතු කරාට පස්සේ ඒ වටින දේ වටිනාකමක් නැති වෙන. අන්න ඒ නිසා ඔබ මිලදී ගන්නෙ මොකද්ද, අන්තර්ගතයන් මොකද්ද? අන්තර්ගතයන් එකක් විතරක් හොඳ වෙලා බෑ, හැම අන්තර්ගතයක්ම අපිට ගැළපෙන අන්තර්ගත නම් විතරක් අනිවාර්යෙන්ම තෝරා බේරා ගන්න. ඔව්, ඊළඟට ජැකි ඔබෙන් අහනවා කැස්පෑවේ හිරුනි, ඇයි කියනවා ඇයි නයිව් හර්බ්ස් වල ඩේ සහ නයිට් ක්‍රීම් භාවිතා කරනවලු, හැබැයි නයිව් හර්බ්ස් වල බොඩි ලෝෂන් එක ඇයට හම්බුනේ නැහැලු, ඒ නිසා වයිට්නින් බොඩි ලෝෂන් එකක් දානවලු. අත්පාවලට නිසා කමක් නැහැ නේද කියලා තමයි අහන්නේ. අත්පා නෙමෙයි, මං හිතන්නේ නියපොත්තකටවත් වයිට්නින් කියන දේ ලං කරන්න එපා කිසිම දෙයකට. මොකද
ශරීරයේ කොහෙට ගෑවත් ඒක ලේ වලට බැස්සම ලේ දුවනවා මුළු ඇඟේම. ඉතින් ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අපි ගොඩක් වෙලාවට බ්ලීචින් ආසාදන සුව කරනවා ප්‍රතිකාර කරලා මාස ගණන් ගිහිල්ලා සුව කරලා. නමුත් ඒ ආපහු ඒගොල්ලෝ ඇවිල්ලා අපිට කියනවා ආපහු පිට දානවා කියලා. හැබැයි අපි හරියට අහලා බලද්දි හරියටම ඒක කතා කරලා බලනකොට තමයි තේරෙන්නේ එක්කෝ ඉෂාර කිව්වා වගේ වයිට්නින් ඩියෝඩරන්ට් එකක් ගන්නවා. එහෙම නැත්නම් වයිට්නින් බොඩි ලෝෂන් එකක් ගන්නවා. එක්කෝ ෆුඩ් ක්‍රීම් එකක් ගන්නවා. මොනවා හරි වයිට්නින් දෙයක් වෙන ශරීරයේ කොහෙට හරි ගන්නවා. නමුත් මූණට ගන්න ඇලෝ ෆේස් වොෂ්, ඇලෝ ජෙල් සහ නයිබ්‍රෝස්. ඉතින් ඒක හරියන්නේ නැහැ. වහ බිබී වහ වලට තියෙන ප්‍රතිකාර කරලා හරියන්නේ නැහැ. ඒ හින්දා මතක තියාගන්න මේ වහ බොනවා වගේ වැඩක් තමයි වයිට්නින් බොඩි ලෝෂන් එකක් ගන්නවා කියන්නේ. ඇඟින් ඒක ලේවලට බැස්සම මූණට සෙන්සිටිව් අධි සංවේදී තැන් වලින් පිට දානවා. ඉතින් ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. පපුව ප්‍රදේශ පිට ප්‍රදේශ ගොඩාක් අයගේ බිබිලි තියෙනවා. මේ රෑෂ් එකක් වගේ තියෙනවා. සමහර අය කියන්න ලැජ්ජයි, සමහර අය ප්‍රතිකාර වලට එන්න ලැජ්ජයි. නමුත් ගොඩාක් අය එනවා. නමුත් ඒ අය එහෙමත් කෙනෙක් තමයි අපිට ෆොටෝ එකක් දෙන්නේ දාන්න පර්මිෂන්. ඉතින් කවුරුත් ආස නැහැ ඒ ආසාදන තත්ත්වෙ පිටින් මැදිරියකට ඇවිල්ලා කතා කරන්න මාධ්‍යයට එන්න කැමති නැහැ. ඉතින් ඒ හින්දා ගොඩක් ප්‍රවේසම් වෙන්නේ මේක සෙල්ලමක් නෙමේ. වයිට්නින් කියලා තියෙනවා නම් ඔබ දන්නවා නම් ඒ වයිට්නින් සමහර අය කියනවා වයිට්නින් කියලා ගහලා නැහැ. නමුත් ගානකොට පිටි වගේ ගෑවෙනවා කියලා. ඉතින් එවැනි දේවල් ගන්න යන්න එපා. ගාලා බලන්නවත් අත්හදා බලන්නවත් යන්න එපා. එවැනි දෙකින් කෙමිකල් එකක් ඇතුල් වුණොත්, රසායනික ද්‍රව්‍යයක් ඇතුල් වුණොත් ලේවලට ඔබට සුව කරගන්න ගොඩාක් අමාරු වෙනවා. ඇලෝ ෆේස් වොෂ්, ඇලෝ ජෙල් සහ නයිබ්‍රෝස් පමණයි ගන්න ඕනේ. මූණට, මූණට සහ බෙල්ලට. ඇඟට නයිවර්බ්ස් බොඩි ලෝෂන් එක පොඩ්ඩක් හොයාගන්න අමාරු වෙයි. මොකද ගොඩක් ඒක අලෙවි වෙලා ඉවරයි කියන කම්ප්ලේන් එක තමයි අපිට එන්නේ. චුට්ටක් හොයලා බලන්න. එහෙම නැත්නම් ආයුෆාම ආයතනයට කෝල් කරලා මොන මොන තැන් වලටද ඒගොල්ලෝ ඒක දාන්නේ කියලා පොඩ්ඩක් විමසලා බලන්න. ඔව්, ඊළඟට ඉෂාර ඔබෙන් අහනවා ශානි මොනරාගල සිට. ඇය කියනවා එයා දැන් මාස 8ක් 10ක් තිස්සේ නව හර්බ්ස් භාවිතා කරනවලු, හොඳ පැහැයක් තියෙනවලු. ඉතින් ඇය අහනවා ඔයා තවමත් නයිට් සහ ඩේ ක්‍රීම් දෙකම දානවද කියලා, දෙකම භාවිතයේ දිගටම අවශ්‍යද, නැවතුත් නැවත පරණ පැහැයට ඒවිද කියලා තමයි ඇය අහන්නේ. හොඳ ඉවසීමක් තියෙන කෙනෙක් මේ මාස 8ක් 10ක් එකම නිෂ්පාදනයක හිටපු එකටම ඇයට ස්තුතිවන්ත වෙන්න ඕන. මොකද ස්තුතිවන්ත වෙන්න ඕන ඇයට හොඳ පැහැයක් ඇයටමයි මේ ලැබිලා තියෙන්නේ. ඉතින් මේ තිලිනේ ඒ ආකාරයම පවත්වා ගන්න නම් දැන් අපි සිඳුජා උදේට කෑවට පස්සේ දවල්ට නොකා ඉන්නේ නැහනේ. උදේට දත් මැද්ද කියලා අපිට පස්සේ උදේට දත් මැද ඉන්නෙත් නැහනේ. අපේ මේ සම කියලා කියන්නේ අපි දැන් මෙහෙම හිටියට තව සතියකින් අපි මෙහෙම හම්බෙලා මේවක් කතා බහ කියදෙන්න පුළුවන්. එතන මම හිටියට මම ගිය සතියට වඩා වියපත් වෙලා, මගේ සැල වියපත් වෙලා, මේක පේන්නේ නැහැ. එක් විටම කාලයක් ගත වෙනවා අපේ වියපත් වීම පේන. නමුත් ඒකේ ආකාරයෙන් සිදු වෙනවා. දැන් වියපත් වීම කියන දේ අපිට නවත්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් අපිට පාලනය කරන්න පුළුවන්. ඒ පාලනය කිරීම තමයි මෙවැනි ආලේපන වලින් සිදුවන්නේ. ඉතින් ඉස්සර කාලේ කියන්න පුළුවන් අපේ අම්මලා මේ දේවල් පාවිච්චි කරේ නැහැ. හැබැයි වර්තමානයේ අපි දන්නවා මේ පරිසරයේ කොතරම් දූෂණය වෙලාද, මේ ඒසී යට ඉන්නා, මේ වගේ ලයිට් යට ඉන්නා වෙන්න පුළුවන්, රැකියාවකට යන කාන්තාවක් වුණත්, ගෙදරකට වෙලා ඉන්න කාන්තාවක් වුණත් කොයිතරම් නම් දේවල් වලින් අපේ සමට හානි වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි කියන්නේ සම රැක බලා ගැනීම බොහොම වැදගත්. සමේ ගැටලුවක් තිබෙන්න අවශ්‍ය වන්නේ නැහැ මේ ආලේපන පාවිච්චි කරන්න. සම රැක බලා ගැනීම වගේම අද වගේම හෙටටත් ඔබ ලස්සන වෙන්න, එහෙමත් නැත්නම් අදටත් වඩා හෙටටත් ඔබේ සම තව තවත් පැහැපත් කරගන්න මේ වෙල නිෂ්පාදනත් අවශ්‍යයි. ඉතින් මම නම් නවත්තන්නේ නැහැ. මොකද මම බලාපොරොත්තුන පැහැයටත් වඩා ප්‍රතිඵල මට ලැබිලා තියෙනවා. ඉතින් හෙටටත් මම පාවිච්චි කරන, ඔබටත් ආරාධනා කරන ඔය ඉවසීම ඔහොම පවත්වාගෙන ඔය නිෂ්පාදන දිගටම පාවිච්චි කරන්න. මොකද ඇයට හොඳ ප්‍රතිඵල ඇයටම ලැබී තිබෙන නිසා. ජැකි නුවරින් සුභා, ඇය භාවිතා කරපු නිෂ්පාදනයේ නමත් සඳහන් කළා තියෙනවා. නමුත් අපිට මාධ්‍යයේදී කියන්න බෑ. ඒ නිෂ්පාදනය භාවිතා කළාට පස්සේ ඇගේ මුහුණේ බිබිලියාවලු. ඒ මායතනයට කතා කළාම ඇයට කිව්වේ ක්ලීන් අප් එකක් නොකර ආලේප කළාම එහෙම වෙනවා කියලාලු. ඇත්තටම එහෙම වෙනවද? ක්ලීන් අප් එකක් කළ යුතුමයි කියලා දෙයක් නැහැ ආලේපනයක් භාවිතා කරන්න කලින්. මම හිතන්නේ ගොඩාක් ওই ආයතන වලින් අර බේරෙන්න දෙයක් කියන්න ඕනේනේ. ඒ හින්දා තමයි මම හිතුවා ඔබ කියන්න යන්නේ වෙන්න බෑ කියන වචන දෙක කියලා. මොකද ගොඩක් ආයතන වලට කතා කරාම ඒ ප්‍රොඩක්ට්ස් වලින් ඩැමේජ් එකක් වුණා, බිබිලියාවා, එහෙම නැත්නම් කටවටේ කළු වුණා, එවැනි දෙයක් කියනකොට ගොඩාක් අය කියන දෙයක් තමයි වෙන්න බෑ. ඉතින් වෙන්න බෑ කියන්න බෑනේ වෙලා ඉවර නම්. ඉතින් ඒ හින්දා ඒ වචන අපිට හරියට කම්ප්ලේන්ට්ස් එනවා ඒ වෙන්න බෑ කියලා. ඒගොල්ලම නිකන් අතහැරලා දැම්ම කියලා, එක්ක ෆෝන් එක කට් කරා කියලා, එවැනි කම්ප්ලේන්ට්ස් තමයි අපිට එන්නේ. ඒ වගේම තමයි මේ ක්ලීන් අප් කතාව නම් ඒක අමුලික බොරුවක්. මොකද ප්‍රොඩක්ට් එකක් ගන්න ඉස්සෙල්ලා ක්ලීන් අප් එකක් කළ යුතුමයි, නැත්තම් බිබිලිනවා කියලා එකක් නැහැ. නමුත් මතක තියාගන්න අනිවාර්යෙන් කරන්න පුළුවන් නම් ක්ලීන් අප් එකක් හොඳයි. නමුත් ඒ කතාව නම් බොරුවක්.
ඔව් ඉතින් නයිව් හර්බ්ස් ගැන තවත් බොහෝ දේවල් ඔබට දැනගන්න අවස්ථාවක් තියෙනවා ආයු ෆාමා නියුට්‍රා පුද්ගලික සමාගම මායලිය ජයලකින් ලිපිණෙන් ඒ වගේම දුරකථන අංක 077-10-37-95 එහෙමනම් ජැකී ඔබටත් ඉෂාරා ඔබටත් බොහොම ස්තුතියි සූදානම් වෙන්නේ අදට ලයිෆ් ස්ටයිල් තුළින් සමුගන්න අපේ ප්‍රාර්ථනේ ඔබට යහපත් දවසක් අයබෝන්